ඉතින් 2023 වසර ආරම්භ වීමට තව දින කිහිපයයි තියෙන්නේ. ඉතින් අපිත් එක්ක එකතු වෙනවා ශ්‍රී ලංකාවෙන් බිහි වෙච්ච ශ්‍රේෂ්ඨතම වේගපන්දු යවන්නෙක්. ඉතින් මේ වේගපන්දු යවන්නත් එක්ක තමයි අද අපි කතා කරන්න සූදානම් මේ තමයි චමින්ද වාස්. නිහඬයි. ඇයි මේ? නිහඬ නෑ. පෞගීතිකයේ මගේ පුණ්‍ය කටයුතු ටික කරගෙන ගියා. ඒ වගේම එළඹෙන BPL තරගාවලියට සූදානම් වෙනවා බංගලාදේශයේ පැවැත්වෙන. ඉතින් මගේ වැඩ කටයුතු කරගෙන ෂේප් එක ජීවත් වෙනවා. ඉතින් ඇයි මේ දැන් වේගපන්දු ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමට ඔබ වේගපන්දු යවන්නෙක් විදියට සහ ඒ ඔබගේ තියෙන ඒ පුහුණුකාරීත්වයේ දක්ෂකම හොඳින් පෙන්නවා. තවදුරටත් ඔබ ඇයි නිරත වෙන්න සූදානම් නැත්තේ මේ එක්ක? නෑ, ක්‍රිකට් පාලක මණ්ඩලයට මගේ කොන්දේසි දුන්නා. මේමයි මගේ කාලේ ඉවරලා තිබුණේ. ඉතින් ඒකෙන් පස්සේ ඔවුන්ගෙන් කිසිම මේකක් හම්බුනේ නැති. මං හිතුවා මගේ කාලේ අවසන් වුණත් එක්කම යට මූව් ඔන් අපි කියන වෙනස් වෙන්න ඕනේ කියලා. ඉතින් මම සුබපතන ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක මණ්ඩලත් ඒ වගේම හොඳ ක්‍රීඩකයන්ට ක්‍රිකට් ක්‍රීඩාව ඉදිරියට ගෙනියන්න කියලා. ඉතින් මගේ වැඩ ටික කටයුතු ටික කරගෙන ඉන්නවා. කොණ්ඩේ සුදු වෙලා ඒ උනාට වයස පේන්නේ නැහැ. මේ චමිද වාස්ගේ මේ දේට හේතුව මොකද්ද? අපි දන්නවා හැමදාම උදේට සෑහෙන කිලෝමීටර් ගානක් දුවනවා, එක්සර්සයිස් කරනවා, මේ ෆිට්නස් හැමදේම කරනවා. හැබැයි මේ දේට අමතරව මොකද්ද මේ ෆැෂන් එකක්ද? මොකද්ද මේ චමිද වාස් සෑහෙන වෙනස් වුණා එක කාලෙකදී. මොකද මේකට රීසන් එක? ඇත්තටම රීසන් එකක් නැහැ. මොකද මම ආසයි ස්වභාවිකව ඉන්න. මම හිතන්නේ මේ අවුරුදු 35 ඉඳලා තමයි කොණ්ඩෙ සුදු වෙන්න ගත්තේ. ඉතින් එක එක පාට කරන්නට වඩා මම හිතුවා මේ විදිහට මින් එක හොඳයි කියලා. මොකද මම ආසයි නැචරල් ඉන්න විදිහට. ඉතින් මෙහෙම දෙයක් අහන්න කැමති අයියේ, ජීවිතේ වැඩියෙන්ම වැලියූ දේ මොකද්ද චමින්ද වාස් කියන කැරක්ටර් එකේ? ඇත්තටම ජීවිතේ ආසම දේ තමයි ජීවිතේ විඳින්න. අපිට දීලා තින්නේ අපි ඉන්න පොඩි කාලේ ජීවිතවල ඉන්න කාලේ හැම එක්කෙනත් එක්කම සහයෝගයෙන් ඒ වගේම එකමුතුකමින් කාට හරි උදව්වක් කරගෙන ජීවත් වෙන්න පුළුවන් නම් ඒක තමයි මං හිතන්නේ අපිට ලැබිලා තියෙන ලොකුම සතුට. මම පොඩි දෙයක් අහන්න මෙතන. අපි ලොකෝට කතා කරන්න බෑ. අපි මේක ප්‍රෝග්‍රෑම් එකක් නෙමෙයි ඇත්තටම. ප්ලේස්ලා කීප දෙනෙක් ගැන පොඩි කමෙන්ට් එකක් අහන්න කැමති. ලහිරු කුමාර ගැන මොකද හිතන්නේ චමින්ද වාස් දන්න විදියට? ඔබ ඉතාමත් හොඳ පුහුණුකරුවෙක් වුණා ලහිරු කුමාරට. ඔව්, අපි දන්නවා ලහිරු කුමාර කියන්නේ ලංකාවේ ඉන්න වේගවත්ම පන්දු යවන්න. ඒ වගේම දක්ෂ ක්‍රීඩකයෙක්. මම හිතන්නේ ක්‍රිකට් පාලක මණ්ඩලය ඔව කළමනාකරණය කරගත යුතුයි. මොකද ඌට දිග කාලයක් ක්‍රීඩා කරන්න තියෙනවා. ඔහුගෙන් රටට ලබා ගන්න පුළුවන් සේවය ගොඩක් තියෙනවා. ඉතින් එයින් වේගපන්දු පුහුණුකරුවන් ඔව හොඳින් රැක බලාගෙන ඔහුගේ අනාගතයේ වගේම රටේ ක්‍රීඩාවට සුබ සිද්ධියක් වෙන විදියට වැඩ කරගන්න පුළුවන් නම් ගොඩක් හොඳයි කියලා මම විශ්වාස කරනවා. කුසල් මෙන්ඩිස් තවත් තරුණ ක්‍රීඩකයෙක්, හොඳ පිතිකරුවෙක්, ඒ වගේම හොඳ ක්‍රීඩකයෙක්. අපිට ඉන්න ක්‍රීඩකයෝ අතරින් මම හිතන්නේ දැන් ලකුණු අතර වැඩියෙන් ඉන්න ක්‍රීඩකයා. ඉතින් ඔව් අපි පුළුවන් තරම් රැක ගන්න ඕනේ. ඒ වගේම මම ඉල්ලා ඉන්නවා ප්‍රේක්ෂකයින් ඔහුට සහයෝගය දෙන්න කියලා. මොකද කණ්ඩායම හැම වෙලාවෙම ෆේල් වෙච්ච කාලයක් තියෙනවා. නමුත් දැන් ලකුණු අතර ඉන්න ක්‍රීඩකයෝ දිරිගන්නන්න තමයි ඔවුන්ගේ සුපුරුදු දස්කම් වලට එන්නේ. ඉතින් ඔහුගෙන් රටට තව සේවය ලබා ගන්න පුළුවන් කියලා මම විශ්වාස කරනවා. ඒත් එක්කම දැනගන්න කැමති වනිදු හසරංග ගැන. දිනේෂ් චන්දිමාල් ඊළඟ කෙනා. චමින්ද වාස් දකින්නේ කොයි විදිහටද මේ ක්‍රීඩකයෝ දෙපළ පිළිපද? වනිදු හසරංග කියන්නේ අපිට ඉන්න වස්තුවක්. ඒ වගේම අපි කිව්වත් ආභරණයක් කියන්න පුළුවන්. මොකද තුන් ඉරියව්වේ ක්‍රීඩකයෙක්, රටේ හැම වෙලාවෙම තරග දිනවන්නේ. ඒ වගේම හොඳින් රටට ක්‍රීඩා කරලා තිනවා. ඉතින් මං හිතනවා ඔහුගෙන් මීට වඩා හොඳ සේවයක් ලබා ගන්න පුළුවන්. තව ඔහුගේ දස්කම් ඉදිරියට අපිට දැක ගන්න පුළුවන් කියලා මම විශ්වාස කරනවා. ඒ වගේම දිනේෂ් චන්දිමාල් ප්‍රවීණ ක්‍රීඩකයෙක්,
ඒ වගේම අපිට ඉස්සෙල්ල ගත්ත ක්‍රීඩකයොත් එක ගත්තොත් ඇන්ජලෝ මැතිව්ස්, චන්දිමාල්, තිරිමාන්නල වගේ ශ්‍රේෂ්ඨ ක්‍රීඩකයෝ හිටුවා කුසල් ජනිත් වගේ. ඉතින් ඩිනේෂ් චන්දිමාල්ගෙන් ඉගෙන ගන්න පුළුවන් තරුණ ක්‍රීඩකයන්ට ගොඩක් දේවල්. මම විශ්වාස කරන විදිහට තවත් තියෙන ඔහුගේ ක්‍රිකට්, ඉතින් ක්‍රිකට් පාලක මණ්ඩලය ඔහුව කළමනාකරණය කිරීම ඉතාමත් වැදගත් කියලා මම විශ්වාස කරනවා. අවසාන වශයෙන් මම දැනගන්න කැමති ක්‍රීඩකෙක් ගැන දනුෂ්ක ගුණතිලක කොයි වගේ ඔපිනියන් එකද, කොයි වගේද තමුගේ වෙනස් වීම හදාගත යුත්තේ මේ ක්‍රීඩකයා? මම හිතන්නේ ක්‍රීඩකෙක් හැටියට තාම එන්නේ අපි කියන තරුණ වියේ ඉන්නේ. නමුත් අපි රටක් නියෝජනය කරනවා නම් ජාත්‍යන්තර ක්‍රීඩකෙක් හැටියට මම හිතන්නේ විනය කියන එක ඉතාමත් වැදගත් ක්‍රීඩකයෙක්. මොකද දක්ෂ ක්‍රීඩකෙක්. ඉතින් ඔහුගේ තියෙන වැරදි හදාගෙන ඔහුට දෙන මොකක් හරි පනිෂ්මන්ට් එකක් දෙනවා නම් ඒකත් මේව කරගෙන, මොකද ඔහුට තව කාලයක් ක්‍රීඩා කරන්න පුළුවන් රට වෙනුවෙන්. ඉතින් ඔහුව කළමනාකරණය කිරීමත්, ඔවුන්ව රැක බලා ගැනීමත් ක්‍රිකට් පාලක මණ්ඩලයේ සතු වගකීම. ඒ එක්කම අපේ සුබ පතනවා චමින්ද වාස් කියන මේ ඓතිහාසික, ඒ වගේම අපේ කාලේ අපේ වීරයාට සුබ පතනවා. ඉතාමත් හොඳින් සියලුම වැඩ කටයුතු කරගෙන යමින් 2023 වසර ඉතාමත් හොඳින් සාර්ථකව ගෙනියන්න කියලා බොහොම ස්තුතියි.